මේරටේ සෑම බිංගංගකම උරුමය ජනතාවටයි. විනාශූ දේශය යළිගොඩ නැගීමත් එක්සේ සත්කල රට ආරක්ෂා කර ගැනීමත් එක් පුද්ගලයෙකුගේ ආණ්ඩුවක හෝ එක් පක්ෂයක වගකීමක් නොවන බව ජනපති අවධාරණය කරයි. අපි දන්නවා අවුරුදු 30ක් විච කුරුවිරු යුද්ධය. ඊට පස්සේ ඒ ප්‍රදේශ වෙන් කළා ගිවිසුම් ගහලා ලියකියවලි වලින් ඔප්පු වලින් පවරලා දීලා තිබිච්ච භූමි ප්‍රදේශය. අපි අවුරුදු දෙකමාරක් වෙන් කෙටි කාලයක් තුලදී මේ රටේ ජනතාවට අයිති කළා දුන්නා. එමුනම් මේක රැක ගැනීම මේක ආරක්ෂා කර ගැනීම අපි සියලු දෙනාගේම වගකීමක්. එක පුද්ගලයෙකුගේ එක ආණ්ඩුවක එක පක්ෂක වගකීමක් නෙවෙයි. ඒ මුළු රටේ සියලු ජන කොටස්වල සියලුම දේශපාලන පක්ෂවල සියලු දෙනාගේම වගකීම. එනිසා මේ කාර්යභාරයේ විශේෂයෙන්ම මේ රණවිරුවන් බුදාගත්ත අපි බුදවා දුන්නු මේ රට ගොඩනගන්න අද දායක විය යුතු තියෙනවා. අපි රටක් නිදහස් කරගත්තයි පස්සේ ඒ රට ඉදිරියට ගෙන යෑමේ වගකීම අපි සියලු දෙනාටම පොදුයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙම අදහස් පැල කළේ අරලියගහ මන්දිරයේ පැවති රන්බිම ඉඩම් ඔප්පු ප්‍රදානෝත්සවයේ අමතමිනි. මඩකලපුව පුත්තලම කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක 4ක් නියෝජනය වන පරිදි ඉඩම් 2000ක හිමිකම් පත්‍ර මෙහිදී ප්‍රදානය කෙරිණ. තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා ඉඩම් අහිමිව සිටි ලක්ෂ ගණනකට ඉඩම් ඔප්පු ලබා දීමට වත්මන් රජයට හැකි වූ බව පෙන්වා දුන්නේය. මහින්ද චින්තනෙන් ජනතාවට පොරොන්දු පරිදි එම කාර්යභාරයේ ඉටු කළ බවකි ජනාධිපතිතුමා. ජනතාවට අහිමිව තිබූ මේ රටේ 3/2 භූමි ප්‍රදේශයේද යලි එම ජනතාවට අයිති කර දීමට හැකි වී ඇතැයිද පැවසීය. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේදී කෘෂි වගා ක්ෂේත්‍රයෙහි කැපීපෙනෙන වර්ධනයක් සිදු ඇතැයි පෙන්වා දුන්නේය. අපේ දේශීය ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ මේ රටේ දේවතු වගා වැඩසටහන්වල විශාල පරිවර්තනයක් ඇති වුණා. මේ රටේ පුරන් කුඹුරවල විශාල වශයෙන් අස්සද්ධීමක් ඇති වුණා. මේ රටේ කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ පුළුල් පරිවර්තනයක් ඇති වුණා. ඒ නිසා තමයි පහුගිය වර්ෂයේ 2008 වර්ෂයේ අපිට පුළුවන්කම ලැබුණේ අපේ ආහාර නිෂ්පාදන 7.5%ක් වැඩි කරන්නට ජාතික නිෂ්පාදනය. ඇතැම් වතු සමාගම් වලටද භෝග වගා කිරීමේ නියෝග නිකුත් කිරීමේ කාලය එළඹ ඇතැයි අමාත්‍ය හේමකුමාර නානයක්කාර මහතා අවධාරණය කළේය. තේඩම් රබරිඩම් පොල්ලිඩම් සමාගමේ ආධිපත්‍යයට යටත් කරගෙන හිටියට ඒවායේ තේ නෑ රබර් නෑ පොල් නෑ මිත්‍රවරුනි, මේ අපරාධය කරන්න දෙන්න බෑ. අපි වවන්නම් රට නගන්නම්. අපි වවමු රට නගමු. ප්‍රචණ්ඩ හා ක්‍රූර වටපිටාවක ජීවත් වූ ජනතාවට දැන් නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් උදා වී ඇතැයි අමාත්‍ය විනයගමූර්ති මුරලිතරන් මහතා සඳහන් කළේය. ஒரு கொடியின் கீழ் கொண்டு வந்து என்று ஒரு சாதனை படைத்த ஒரு தலைவராக என்று எமது மதிப்புக்குரிய ஜனாதிபதி மஹிந்த ராஜபக்ச அவர்கள் என்று திகழ்ந்து வருகின்றார். ஏனென்றால் கடந்த வரலாற்றிலே 30 வருடங்களாக தகுனை சங்வர்தனிய யுத ஜெயகிரகணத் சமக உத்துரு நெகினிர பலாத்வலத் கிரியாத்மக வேணுமா யுத்தின் பசு சங்வர்தனை அரம்பிலா උතුරේ සිටි ජනතාවත් දැන් නිදහසේ ජීවත් වෙනවා. අපේ ජනතාව දැන් කියන්නේ අපි ජනාධිපතිතුමාගේ දරුවෝ කියලයි. සිංහල දෙමළ හා මුස්ලිම් සියලු ජනතාවට ඉඩම් ලබා දීමට හැකිවීම ගැන මගේ බලවත් සතුට පළ කරනවා. ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ රට තවදුරටත් ඉදිරියට යන බව මට විශ්වාසයි. බන්දුල ගුණවර්ධන ගාමිණී ලොකුගේ සීවී රත්නායක එච්.ආර්. මිත්‍රපාල යන අමාත්‍යවරුද නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූර්යරච්චි මහතා ඇතුළු තවත් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.